वर्ष 2018 पृथ्वीयट आसन्न ग्राहकयक वेन बेनू वेत नासा ही ओसिरिस रेक्स अभ्यावकाश याने वसर देककु दिन 101 सह शतपुं बिलियन एककट वडा वेडी दुरक गमन किरीमेन पासु लंगा उना। ओसिरिस रेक्स कियान्ने सौरग्रह मंडली मूलारंभेन एतिवुनु मेम प्राथमिक अवशेष गवेषणय किरीमे फलम मेहेयुम वन अतर ए निर्माणय करला तियन्ने ग्राहकय अध्ययनय करला नियंदियक नवत पृथ्वीयट गेनेम संदहा। बेनु कियान्ने अंदुरु ग्राहकयक। बेनुगे विष्कम्भय मीटर 500क वितर वगे वेन्ने। एदा मेदातुर अभ्यावकाश यानय कक्षगत वेच्च कुडाम वस्तुव तमयि बेनु कियान्ने। बेनूट अन्न कलिंदला विद्याज्ञ दनगिन हिटिया एक वेलिवगे सियोम द्रव्यवलिन समन्वित ग्राहकयाला। ओसिरिस रेक्स यानय सतु अधोरक्त वर्णावलीक्षय मगिन मेम दत्त सनातकलातरम विद्याज्ञयिन मेम ग्रहवस्तुये सुमट मतुपिटक एनिसा अपेक्षा कला। एहेत बेनूगे पलमु समीप दसुन विद्याज्ञयिन तुल जनित कले विशाल पुदुमयक। सुमट मतुपिटक बलापुरत्तु वू विद्याज्ञयिन्ट ए वेनुवट लबी तिबुने गल्पर्वत आधिपत्य धरण विशाल गल्तलावा। ओसिरिस रेक्स वेतिन लबागत मेम छायारूप एहि लेसर अल्टिमेटरी दत्त समग एकाबद्ध किरीमेन विद्याज्ञयिन्ट बेनुगे भूमि प्रदेशय सजीवीव देखगन्नट हेकियाव लबुना। दैन ओब बलन्न यन्ने ए भूमि प्रदेशय। बेनु तुल पलमु नवतुम वेन्ने सिमर्ग सेक्सम कियन गल्कंद। मे गल्कंद तमयि बेनुगे मध्य रेखाव विधियट क्रिया करन्ने। ඒ හරහා තමයි මේ බෙනූ ග්‍රාහකයේ ඛණ්ඩාංක පද්ධතියම පදනම වැටිලා තියෙන්නේ। සිමර්ග් කියලා කියන්නේ පර්සියානු පුරාවෘත්තවල ඉන්න විශාල සහ කරුණාවන්ත වගේම මහා දැනුම් සම්භාරයක් තියෙන කුරුල්ලෙක්। සැක්සම් කියලා කියන්නේ ලතින් බසින් ගල් කියන එක। මේ විදිහට නම හැදුණු සිමර්ග් සැක්සම් ගල් කන්දට ඊසාන දෙසින් තමයි බෙනූගේ විශාලතම ගල් පර්වතය වෙන රොක් සැක්සම් පිහිටලා තියෙන්නේ। මේ රොක් සැක්සම් කියන්නේ අඩි 300කට වඩා දිගින් යුතු පාපන්දු පිටියක් තරම් ගල් පර්වතයක්। අතීතයේ නාවිකයන් විසින් චුම්බක මාලිමා සඳහා භාවිතා කළ මැග්නටයිට් කියලා යකඩ ඔක්සයිඩ් වර්ගයකින් මේ ගල් පර්වතය සමන්විත වෙනවා। පුරාණ අරාබි ජනප්‍රවාදවලට අනුව රොක් කියන්නේ නියපොතු වලින් අලින් වගේ සද්දන්ත සතුන් වල්ල ගන්න පුළුවන්, ඒ වගේම අතරමං වෙච්ච සින්බෑඩ් වගේ නාවිකයන්වත් අල්ලගත්තු විශාල පක්ෂියෙක්। තවදුරටත් ඊසාන දෙසින් බෙනූගේ සමකයට හෙලින් තමයි ගාගොයිල් සැක්සම් කියන ගල් කන්ද තියෙන්නේ। මිනිසෙකුගේ ප්‍රමාණයේ ඇති මෙම ගල් පර්වතය බෙනූගේ අඳුරම ස්ථානවලින් එකක්। මධ්‍ය කාලීන පුරාවෘත්තයන්ට අනුව ගාගොයිල් කියන්නේ මකරෙක් වගේ ගිනි පිඹින්න පුළුවන් විහාටු තියෙන දෙව්මෙදුරු නපුරු ආත්මයන්ගෙන් ආරක්ෂා කළ සතෙක්। බෙනූ තුල ඊළඟ ගමනාන්තයට නැගෙනහිරට යන්න වෙනවා। එතන කුඩා ආවාටයක උතුරු කෙළවරේ අඩි 33ක පමණ විෂ්කම්භයේ තියෙන සාපේක්ෂව දීප්තිමත් ගල් තලාවක් වෙන ඕසිපිටි සැක්සම් පිහිටලා තියෙනවා। මේ ඔසිපිටි සැක්සම් පිහිටලා තියෙන්නේ 2019 වර්ෂයේ මුල් භාගයේදී බෙනූ ග්‍රහකය විසින් කුඩා අංශු අභ්‍යවකාශයට මුදාහරිනවා කියලා හඳුනාගත්ත ස්ථාන තුනෙන් එකක් අසල। මේ සිද්ධිය බෙනූගේ ගතික හා පරිණාමය පිළිබඳ ස්වභාවය විදහා දක්වනවා। ඔසිපිටි කියන්නේ ග්‍රීක පුරාවෘත්තවල එන ප්‍රධාන වීණා වයනන් තුන්දෙනාගෙන් එකයි. ඔවුන් ප්‍රසිද්ධ වෙන්නේ දුෂ්ට පුද්ගලයන් පෘථුවියෙන් ඉවතට ගෙන යාම සඳහා। පුරාණ ඊජිප්තුවේ මැවීමේ කතාවලදී විශ්වය ආරම්භ වුණේ නිමක් නැති හැඩයක් නැති ජල විස්තරණයක් විදියට। මේ ප්‍රාථමික මොහොතෙන් මතුවෙනවා පස්කන්දක්। ඒ පස්කන්ද තමයි බෙන් බෙන් කියන්නේ। ඒටම් කියන දෙවියන් විසින් බෙනූ කියන කුරුල්ලාගේ ස්වරූපයෙන් ඇවිල්ලා එහි සියලු මැවීම් කළා। මේ ඊජිප්තු කතාව අපේ කතානායක බෙනූ ග්‍රහයාගේ උසම ගල් පර්වතයට නමක් සපයනවා। අඩි 70කට වඩා දිගට විහිදෙන බෙන් බෙන් සැක්සම් කොතරම් උසද කියනවා නම් බෙනූගේ පෘථිවියේ ඉඳලා හොයාගත්ත පළමු කඳු ගැටය තමයි මෙය। අවසාන වශයෙන් බෙනූගේ දකුණු අර්ධගෝලයේ පුරා විසිරීලා තියෙන සුවිශේෂී දීප්තිමත් ගල් පර්වතයක් වෙත යොමු වෙමු। මේ පර්වතයේ තියෙනවා කියලා දැනට සොයාගෙන තියෙනවා පයිරොක්සින් කියන ඛනිජය। නමුත් මේ ඛනිජය බෙනූ තුල ඇතිවීමට හැකියාවක් නැහැ। මේ පාෂාණ බොහෝ දුරට ආරම්භ වෙන්නට ඇති කියලා තාරකා විද්‍යාඥයින් සිතන්නේ වෙස්ටා කියන ග්‍රාහකයා මත වන අතරම ඒවා උල්කාපාත බලපෑම් මගින් මේවා බෙනුගේ පෘෂ්ඨයට ලැබෙන්නට ඇතයි කියලා වුන් හිතනවා। ප්‍රමාණයෙන් කුඩා වුණත් බෙනු ග්‍රාහකයා බොහෝ සිත් ඇද ගන්නාසුළු ග්‍රාහකයක් බවට ඔප්පු වෙලා තියෙනවා। ඒ විතරක් නෙමෙයි තාරකා විද්‍යාඥයින් තුළ බෙනුගේ භූගෝලීය ලක්ෂණ පිළිබඳව තිබුණු අදහස් වෙනස් කර ගන්නටත් බෙනුගේ සංයුතිය පරිණාමය සහ සෞරග්‍රහ මණ්ඩලයේ මූලාරම්භයේ සිට එහි ඉපැරණි මතකයන් අනාවරණය කර ගැනීමටත් මේ ඔසිරිස් රෙක්ස් මෙහෙයුම නිසා පුළුවන් වෙලා තියෙනවා।
හමුවෙමු තවත් සෞර ග්‍රහ මණ්ඩලයේ විස්තර සහිත වීඩියෝවකින්. එතෙක් ඔබට සුබ දවසක්. අපි තරුවහස.